විශේෂ මාතෘකාවක්. ඒ කියන්නේ දේව අභිමුඛේ නැත්නම් උන්වහන්සේත් එක්ක විශේෂම නමස්කාර ජීවිතයක් උන්වහන්සේ කිට්ටු ඇසුරක් කිට්ටු සම්බන්ධතාවයක් එක්ක කොහොමද අපි ඉදිරියට යන්නේ කියලා. අපි බැලුවා විශේෂයෙන්ම පළවෙනි ලේකම් 13 සම්පූර්ණයෙන්ම කියලා තියෙන කොහොමද දාවිත්තුමා රජ කෙනෙක් හැටියට ඔහුගේ හදවතේ තිබුණ ආශාව. ඔහු රජ කෙනෙක් හැටියට වෙන රාජ්‍යයන් පරාජය කරන එක නෙමෙයි ඔහුගේ තිබුණ ආශාව. ඔහු එක දෙයක් ඔහුගේ ජීවිතය ආශා කරේ උන්වහන්සේගේ දෙවිය මහන්සේගේ ගිවිසුම් පෙට්ටිය නැති වී ගිය ගිවිසුම් පෙට්ටිය නැවත වතාවක් යෙරුසලමට ගෙනෙන එක. ඔහුගේ ආශාව තිබුණේ එකයි. වෙන කිසිම දෙයක් කරන්නේ ඔහු කියන මගේ ජීවිතේ එක දෙයක් තියෙන මේ ගිවිසුම් පෙට්ටිය තැබීම සඳහා යම් කිසි ස්ථානයක් සකස් කිරීම මගේ තියෙන හදවතේ ආශාව. ඒ කියන්නේ මේ තිස්සල අවස්ථාවේදී ඒ කියන්නේ සාවුල්ගේ දවස්වල මේ ගිවිසුම් පෙට්ටිය ඔවුන් අතරින් නැති වෙලා ගියා. හිතන්න පුළුවන් සතුරා විසින් ඒ දේ අරගෙන ගියා. මේ අවස්ථාවේදී ඒ සතුරා අරගෙන ගිය වෙලාවේදී අපි දකින්නේ ඒලි කියලා එක්තරා පූජකෙක් හිටියා. මේ පූජකයාගේ දරුවන් තමයි පුත්තු තමයි හිටියේ පූජකයන් හැටියට. උත්තම පූජකයන් අනි පූජකයන් හැට උදව් කරන්න කියලා. මේ පූජකයන් දෙන්නත් යුද්ධෙදී මැරුණා. ඒ යුද්ධේ මැරිලා ඉන්න වෙලාවේදී තමන්ගේ බහර්යාවට දරුවෙක් හම්බුණා. ඒ දරුවාට ඔහු නම් කරා ඉකබෙඩ් කියලා. ඒ ඉකබෙඩ් කියන්නේ උන්වහන්සේගේ දේව මහිමය පහවි ගොස් ඇත කියලා කියනවා. ඒ සමගම ඒ මව මැරුණා. ඒ කියන්නේ දේව මහිමය පහවි ගොස් ඇත. දේව මහිමය ඈති පහවි ගොස් තියනවා කියලා. ඒකෙන් කියන්නේ දේව මහිමය ඊශ්‍රායල් දේශෙන් නැති වුණා. හැබැයි ඔවුන්ගේ සාමාන්‍ය වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම කරගෙන ගියා. සාවුල් වගේ රජ කෙනෙක් ඇවිල්ලා සාමාන්‍ය හොඳට සියල්ලම කරගෙන ගියා. හැබැයි කනගාටුර වගේ ඔහුගේ හදවතේ ආශාවක් තිබෙන්නේ නැවත වතාවක් ඒ ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙනෙන්න ඕන කියලා. ඔහු කිසිම උනන්දුවක් දැක්වේ නැහැ. හැබැයි දෙවිය මහස විශේෂම දාවිත් වගේ පුද්ගලෙක්ව නැගී සිටෙව්වා. ඔහු පාවිච්චි කරා දෙවිය මහන්සේ මේ ගිවිසුම් පෙට්ටිය නැවත වතාවක් යෙරුසලම්ට ගෙනෙන්න කියලා. දැන් අපේ හදවතේ ආසා විය යුත්තේ ඒකයි. අපි වටපිටාව ලෝකේ නොයෙකු ස්ථානවල දකින්න පුළුවන් වේ. අපි කතා කරන දේව අභිමුඛයක් ගැන. හැබැයි බොහෝ දුරට අපිට කියන්න තියෙන්නේ ඔව් දේව අභිමුඛයක් තියෙනවලු. හැබැයි අපිට ඒ දේව අභිමුඛයේ අධ්‍යක්ීමේ වරප්‍රසාදේ නැහැ. යම් කිසි හේතුවක් නිසා මේ දේව අභිමුඛයේ අපෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ පවුඟ කළා අපේ මෙහිට පෙර පරම්පරාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අතර වෙන්න පුළුවන්. ඒ දේව අභිමුඛයේ අපෙන් ඉවත් වෙලා. උන්වහන්සේගේ ප්‍රකාශිත අභිමුඛයේ අප අතර දකින්න බෑ. අත්දකින්න බෑ. උන්වහන්සේ කියන මම පැමිණෙන්නම් ඔබ විසිට් කරන්න බැහැ දකින්න. හැබැයි ඉන්නෙන්නේ මම එනවා හමු වෙනවා මම යනවා. මට වාසස්ථානයක් නුඹ සාදලා නැහැ. මට ඉන්න තැනක් නුඹ හදලා නැහැ. මට එන්න ඇවිල්ලා මම ආශ්‍රාද කරන් මගෙන් ආශ්‍රාද ගන්න ඊළඟට යනවා. ඒ කැමැත්ත විතර ඔවුන්ගේ හදවත්වල තිබුණේ. අපි ආශ්‍රාද කරන දෙවි ස්වාමීන් එතන ඊට ඔබ වහන්සේ ස්වර්ගයක් දෙන ස්වර්ගය ඔබ වහන්සේට හොඳයි. එතින් යන අපේ අතර ඉන්න නෙමෙයි. දැන් දාවිත් කියේ නෑ ස්වාමීනි ඔබ වහන්සේ වෙනුවෙන් මම ස්ථානයක් ගොඩනගනවා. ඔබ වහන්සේට වාසස්ථානයක්. ඇත්තම දිව්‍ය මහන්සේ වාසස්ථානයක් වැඩක් නැහැ. දිව්‍ය මහන්සේ මුළු ලෝකෙම මුළු විශ්වයම පිරීලා ඉන්න දෙවි කෙනෙක්. හැබැයි උන්වහන්සේ ස්ථානගත වෙන්න කැමති. උන්වහන්සේ ස්තැනක නතර වෙලා ඉන්න කැමති. අපි දන්නවා මුළු අපි මේ දකින්න මේ අවස්ථාව හැමතැනම දකින්න පුළුවන් ඉර පායලා තියෙන හැමතැනම. සමහරලාට අපි අර මැග්නිෆයින් ග්ලාස් එකක් නැහැ. එහෙම නැත්නම් අර මොකද්ද කියන්නේ
මොකක් මැග්නිෆයින් ග්ලාස් එකක් කියන්නේ අන්වික්ෂයක් නේද ඇල්ලුවොත් එහෙම දකින්න පුළුවන් මේ ඉරු එළිය එක තැනකට විතරක් යොමු කරලා ඒකින් යම් කිසි දෙයක් මෙතන ඉරු එළිය තියෙන තැනක මැග්නිෆයින් ග්ලාස් එක ගත්තොත් මේ পেපර් මේ මිකොල කෑල්ල එහෙම පිටු පුච්චන්න පුළුවන් ඒ කියන්නේ එක තැනකට අරගෙන පාවිච්චි කරනවා ඒ වගේම අපි උන්වහන්සේගේ අභිමුඛය සර්වවාසී දෙවියන් වහන්සේව එක්තරා ස්ථානයකට ගන්න මේකයි අපේ හදවතේ ආශා විය යුත්තේ උන්වහන්සේ කියන මට වාසස්ථානයක් ඔබ සාදන්න එවිට ඔබ දකින්න පුළුවන් මේ මගේ ආශ්‍රාද කොහොමද ගලාගෙන යන්නේ කියලා අපි බොහෝ විට අපේ නිවස්වල පළමින් නිවසට ඉස්සලා මගේ ජීවිතේ මගේ මගේ පෞද්ගලික ජීවිතේ උන්වහන්සේ වාසස්ථානය ගොඩනගල නැහැ එරිදරා පොතේ කියතන විදිහට උන්වහන්සේ මගේ හදවතින් පිට ඉන්නේ අපේ නිවස්වල පංගකල උන්වහන්සේ වාසස්ථානයක් හදලා නැහැ උන්වහන්සේට සුවපහසුයෙන් සිටීමේ ස්ථානයක් නැහැ අපේ සභාවල්වල උන්වහන්සේට සුවපහසුයෙන් ගැවසීම සඳහා ස්ථානයක් හදලා නැහැ අපි දේශයේ උන්වහන්සේට තැනක් දීලා නැහැ මුළු ලෝකෙම උන්වහන්සේ මැවූ මේ ලෝකේ උන්වහන්සේගේම සභාවේ උන්වහන්සේ ඉඩ නැහැ උන්වහන්සේ මැවූ අපි තුල උන්වහන්සේට ස්ථානයක් ඉඩ නැහැ හේතුව නම් වෙන දේවල් අපේ ජීවිතය ඇතුළේ නැතුන මේටි උන්වහන්සේට වැඩි අගේ දේවල් අගේ ඇති දේවල් අපේ ජීවිතේ තියෙනවා උන්වහන්සේට වැඩි අගනා දේවල් එහෙම නැත්නම් උන්වහන්සේගේ තන ගන්න වෙන දේවල් අපේ ජීවිතේ තියෙන ඉතින් උන්වහන්සේ කියන මම පැමිණෙන්නේ ඇයි මොන මේටි වැඩි දේවල් තියෙන ඉරිද පොඩ්ඩක් එහෙම නැත්නම් දවසක උදේ නැත්නම් හැන්දෑව විතරක් උන්වහන්සේ ගැන මනසින් මම කිට්ටු වෙනවා උන්වහන්සේ මගේ හිතෙන් සම්පූර්ණ මෑත් කරලා මගේ හදවතේ ආශාව ඉතින් ස්වාමිනී මොන પરම්පරාවේ මිනිස්සු මොනා කරත් මට ප්‍රශ්නයක් නැහැ. කවුරු මොනා කරත් මට ප්‍රශ්නයක් නැහැ. මගේ හදවතේ ආශාවක් තියෙනවා. මේ ආශාව අපි හැම දෙනෙක්ම විය යුතුයි දෙවි ස්වාමීනි. මේ પરම්පරාවත අපේ ජීවිත කාලය තුල ඔබ වහන්සේට වාසස්ථානයක් අපි සාදිය යුතුයි. මේ හින්දායි මම හිතුවේ මේ වැනි පාඩමක් නැත්තම් පාඩම් මාලාවක් අපි නැවතරක් ආරම්භ කරමු කියලා. ඉතින් අපි ගියේ පාර විශේෂයෙන් බැලුවා දෙවිය මහන්සේ එක්තරා විදියක තැළඹීමක් මනුෂ්‍යයන්ගේ හදවත්වල කරනවා. එනම් උන්වහන්සේ වෙත මනුෂ්‍යයන් ඇදගන්න එක්තරා විදියක තැළඹීමක් කරනවා. අවදි කිරීමක් කරනවා. විශේෂම අපි දකින්න පුළුවන් මේ මම වචනේ නමස්කාරය කියන වචනේ පාවිච්චි කරනවා. නමස්කාරයේ විසා විශාල වචනයක් මේ නමස්කාරය කියන්නේ පෙන්වන්නේ උන්වහන්සේ වෙතට ඇද ගැනීමට එක්තරා විදියක නමස්කාරයේ ආශාවක් ඇති කරන මනුෂ්‍යයන් තුළ. ගීතිකාවල් නෙවෙයි නමස්කාරය කරේ උන්වහන්සේට කිට්ටු ඇසුරක් සඳහා මනුෂ්‍යයන් කවදාවත් නැති විදියට ආශා කරනවා. එක්තරා විදියක පෙළඹවීමක් තියෙනවා. ඉතින් ලෝකේ නොයෙකුත් ස්ථානවල මේ දේ වෙමින් පවතින මනුෂ්‍යයන් කියන අපිට ඕනේ පල්ලිය නෙවෙයි, අපිට ඕනේ නිකන් චාරිත්‍ර වාරිත්‍ර නෙවෙයි, අපිට ඕනේ දෙවිය මහන්සේ පිළිබඳ දැනගන්න එක නෙවෙයි, අපි දෙවිය මහන්සේව දැනගන්න ඕනේ. මේකයි ඔවුන්ගේ හදවතේ තියෙනව ගැඹුරු ආශාව. ඉතින් අපි බැලුවා මේ නමස්කාරය කියන්නේ මොකද්ද කියලා. හේතුවන නමස්කාරය කියන්නේ අපිට වැදගත් මෙවැනි කිට්ටු සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා. නමස්කාරය තමයි මේ මාධ්‍ය දෙවියන් වහන්සේ මුණ ගැසීමට තියෙන මේ මාධ්‍ය. ඉතින් නමස්කාරය නොමැතිව අපහාසී උන්වහන්සේ හමු වෙන්න. ඉතින් දෙවියන් වහන්සේ නමස්කාරය නැමැති මේ දේ නිර්මාණය කළා අපිට උන්වහන්සේ හමු වෙන්න කියලා. ඉතින් බැලුව ගිය පාර ඇවිල්ලා විශේෂයෙන්ම මේ නමස්කාරය කියන්නේ විශේෂයෙන්ම උන්වහන්සේ මිනිසයාට දීලා ඇති එක්තරා විදියක දීමනාවක් තෑග්ගක් මාවතක් උන්වහන්සේ හැම වෙන්න. නමස්කාරයට නමස්කාර කිරීම නෙවෙයි, නමස්කාරය භාවිත කරන පාවිච්චි කරන උන්වහන්සේ ගාවට කිට්ටු වෙන්න. අපි සෙනගක් හැටියට අපි ගීතිකා කියන්න කැමති. හැබැයි ගීතිකා කීම නෙමෙයි අපි මේතුළු ගුණහස ගාවට කිට්ටු වෙනවා.
උන්වහන්සේගාට තව තවත් කිට්ටු වෙන නැත්නම් උන්වහන්සේට අපිට කිට්ටු වෙන්න මාවතක් අපි හදලා තියෙනවා දැන් ගීතාවලිය 149 දෙකේ ඉඳලා හතරට කවුරු හරි කියවන්න බලන්න බැලුවා ගීපාර කොහොමද උන්වහන්සේ නමස්කාර කරන සෙනගක් හොයනවා උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ පසුපස යන සෙනගක් උන්වහන්සේගේ ඇස් ඔබ මොබ ඇවිදිනවලු උන්වහන්සේ වෙත උන්වහන්සේ කෙරේ හදවත යොමු වෙලා තියන අය හොයමි ඉබාලම මොකද්ද මේ පදේ විශේෂම කියන්නේ තීරුම් ගන්න බාන මං ගිහපාර කිව්වා නමස්කාරය කියන්නේ දෙවියන් වහන්සේට මිනිස්යාව මිනිස්යාගේ ප්‍රේමී භුක්ති විඳීමට තියෙන එක්තරා මාධ්‍යයක් නමස්කාරය කියන්නේ දෙවියන් වහන්සේට මිනිස්යාගේ ප්‍රේමී මිනිස්යාව भुक्ति एंजॉय मैन मनुष्य भुक्ति मनुष्य के प्रेम भुक्ति तीन माध्य बल मुखाद मे पद ईश्वर तमा मेव तनन महस्य के रे प्रीति वेवा सियोन दारुओ तमुनगे राजुरुआन के रे प्रीतिमत वेवा नटमिन उन्वहस के नामेट प्रशंसा केरेत्वा රබාන සහ වේනාවගෙන උන්වහන්සේට ප්‍රශංසා ගී කියත්වා මක්නිසාද ස්වාමීන් වහන්සේ තමන් සෙනඟ කෙරෙහි ප්‍රසන්න වනසේක යටහතුන් ගැලවීමෙන් සරසන සේක දැන් මේ පදේ හොඳින් අහලා බලන්න නැවතර මොකද කියලා තියෙන්නේ මෙතන මුලින් කියන එක්තරා විදිහක ප්‍රශංසා කිරීම පිළිම උන්වහන්සේ ප්‍රශංසා කරන්න කියලා මේ 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 විදිහට උන්වහන්සේ මෙතන අපි ඒ කියන්නේ පහු ඉදිරි කාලේ අපි ඒ කියන්නේ හිතන් බලන්න මොකද කියන්නේ ඊශ්‍රායල් තමන් මැව් තනන් කෙරේ ප්‍රශංසා කරන්න උන්වහන්සේ තුල ප්‍රීතිමත් වෙන්න හේතුව නම් හතරවෙනි පදේ කියන මේ දේ කිරීම තුලින් හතරවෙනි පදේ කියවන බණාසර මොකද කියන්නේ මක්නිසාද ස්වාමීන් වහන්සේ තමන් සෙනඟ කෙරෙහි ප්‍රසන්න වනසේක යටහතුන් ගැලවීමෙන් සරසන සේක තමන්ගේ සෙනඟ කෙරේ ප්‍රසන්න වෙනවා කියලා කියන ඩිලයිට් विशेष नमस्कार किरीमे नेत्त माध्य तुली उन्महांसेट उन्महांसेर प्रीत्य उन्महांसे के मनुष्य केरे ए प्रीत्य मम दाकिन उन्गे मट मट प्री उन्गे प्रीत्य उन केरे मट उन्गे आदरे मट भुक्ति विंदिन अवस्था वक्त बेना मम मगे लमाई गे आदरे मम भुक्ति विंदिन मुनवागे विलाव करे उन मर त्यागी देनो गट और माँ वैंदला खता करने कोटे होंदिंगिन ए एक तरह विधि को अभी प्रेम ये पुत्गले अंगे लबागा न माँ दिवालती है ना अर्थ माँ मोहर आदरे करना क्यों न माँ दी अर्थ मटे माँ के दारुण पांगक कला पैया गाना खता कर ग्रीन ना टेलीफोन ने की उतना मिला या ना दरने एक लोग खता कर ग्रीन ना पैया गाना पांगक कला खता कर ग्रीन ना इतिंग एक एम पेन ने मुखाद अभी ते एक लोग थी ना आगे अभी वैद අද පංගක් කළාට ඊමේල් හැමදාම වගේ වෙනවා හැමදාම වගේ වෙනවා ඒක එක්තරා මාධ්‍යයක් ඔවුන්ට කතා කරන්න කියලා සමහරලාට කවුරුරෙගුලි යාළුවෙක් ආවොත් උම තෑග්ගක් වෙනවා මේක ඩැඩිට මේක මමීට මේක නංගීට කියලා මොකක් හරි වෙනවා හරිද මේ මේ ඒවා ඊ දින දිනේ වැඩගත් ඊ කරන දේන් උන් ප්‍රකාශ කරන්නේ මොකද උන් අපේ කිරේ තියෙන අවධානය අපේ කිරේ තියෙන ආදරය विशेष दवासांगे आदर प्रकाश करण प्रकाश करण माध्य नमस्कार पूजा कर इधर दक्षिण डिप्लोम वेद नमस्कार है एक तरह विधि का माध्यम
මෙන්න මේ නිසා අපි දකින්න පුළුවන් වේ යොහන් 4:23 කියලා තියෙන්නේ උන්වහන්සේ නමස්කාර කරන සෙනගක් උන්වහන්සේ වෙනවා කියලා. අපි ඉදිරියේ කතා කර මේ වචනේ තීරම උන්වහන්සේව අගය කරන සෙනගක්. උන්වහන්සේව වර්ණා කරන සෙනගක්. උන්වහන්සේට මුල් තැන දෙන සෙනගක්. උන්වහන්සේ ඉදේ හොයනවා. අපි කවුරුත් ඉදේ හොයනවා. දෙවි මහන්සේ කියන ඕ මට අගය දෙනවා මට මුල් තැන දෙනවාද? ඒ පුද්ගලයන් මම හොයනවා. ඒ එක මාධ්‍යයක් පමණයි. මේදී ස්වාමි මහන්සියම අපුරුසේ. ඒතකොට අපි ප්‍රශංසා කාලයක් වෙන්න පුළුවන් අපි ගීතිකාම් වෙන්න පුළුවන් නැටීමෙන් වෙන්න පුළුවන් නොයිකුත් ආකාරයෙන් වෙන්න පුළුවන්. උන්වහන්සේ කියන ඒ දෙය කිරි මම හොයනවා. සෙපනියා පුතේ තුන්වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ පොඩ්ඩ බලන්න. සෙපනියා කොහෙද කියලා බලන්න. කොහෙද සෙපනියා? බයිබලේ තියෙන පොතක්. බයිබලේ තියෙන නමක්. සෙපනියා ඉංග්‍රීසි බයිබලේ කියලා තියෙන සෙපනියා. දාහතේ තුනේ දාහත මොකද්ද කියන්නේ? ලස්සන පදයක්. විශේෂ මුන්මාදෙ මෙතෙන්දි සඳහන් කරනවා. පරණ ඉස්සර ඉංග්‍රීසි ගීතිකාවක් කියන අප මේක. The Lord thy God in the midst of thee is mighty. හරි. උන්වහන්සේ අපි අතර ඉන්නව දෙවියන් වහන්සේ ඉතාමත් බලවත්. ඔයා ගත්තද? තුනේ 17 නැත්නම් අවසාන පදේම ඇතන කීදිරි හොයාගත්තද? යන්තම් එහෙම මෙහෙම හොයාගන්න පටන් ගන්නවා. හරි. නුඹේ දෙවි වූ ස්වාමීන් වහන්සේ නුඹ තුල සිටින සේක. උන්වහන්සේ ආශ්‍රකන නුඹේ දෙවි වූ ස්වාමීන් වහන්සේ නුඹ තුල සිටින සේක. උන්වහන්සේ ගලවන්ට බලවත් වූ තැනන් වහන්සේය. උන්වහන්සේ සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීති වී තමන්ගේ ප්‍රේමයේ නිෂ්පලව සිටනසේක. මේ දකින්න පුළුවන් උන්වහන්සේ කියන උන්වහන්සේ අපි කෙරෙහි උන්වහන්සේ සන්තෝෂයෙන් ප්‍රීති වෙනවා කියලා තියෙන. He takes delight in you. උන්වහන්සේ ඔබ කෙරෙහි ප්‍රීතිමත් වෙනවා. උන්වහන්සේ ඉතාමත් මෙතන ඉංග්‍රීසි බයිබලයේ කියලා තියෙන takes he will take great delight in you. He will quiet you with love. He will rejoice over you with singing. Unmahanse kina maakere geethikawal gaayana karana. Unmahanse kina unmahanseeta mama unmahanse prashansa karana unmahansege prashansawa unmahanse apakere thina aadare thawak galaagena inda salassanawa kiyala. Watinoda unmahanse kina me namaskara kina maadhya etukota ævilla deviyan mahanseeta ape preethiya prakasha karana ekthara vidika maadhya. අපි එක නිකම් මේ සුළු කොට සලකනව නෙවෙයි. ඉරිදා උදෑසන පොඩ්ඩක් ඇවිල්ලා පොඩ්ඩක් පෙන්නන එක නෙවෙයි. හැබැයි මේදී අපි මුළු හදවතින් අපි ඉදිරියට දකින්න පුළුවන් මේක මුළු ජීවිත රටාවක් බවට පරිවර්තනය වෙන්න ඕනේ. හැබැයි ඉරිදා ඒදී උච්ච ස්ථානයක් ගන්නවා. විශේෂ වූ දවස. හැබැයි මුළු ජීවිතේම එක්තරා විදිහක নমස්කාරයේ ජීවන රටාවක් බවට පෙරලෙනවා. ඉරිදා විතරක් නෙමෙයි හැමදාම. එතකොට ඊළඟට දකින්න පුළුවන් වේද? নমස්කාරය දෙවියන් වහන්සේට මිනිසයා කෙරේ ප්‍රීතිය අත්දකින්න එක විතරක් නෙවෙයි මිනිසයාට දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රීතිය භුක්ති විඳීමට තියෙන එක්තරා මාධ්‍යයක්. නවතරක් කියන බලන්න මිනිසයාට දෙවියන් වහන්සේගේ ප්‍රීතිය භුක්ති විඳීමේ එක්තරා විදිහක මාධ්‍යයක්. මට ඊයේ එක්තරා තරුණියක් කතා කරා. මේ තරුණිය හුඟක් කල් ආවා පල්ලියට සභාවට ආවා රැස්වීමට ආවා. හැබැයි මෑතක ඉඳලා සභාවට කිට්ටු වෙන්න පටන් ගන්නවා. සභාවට මේ දෙවිය මහසිරි කිට්ටු වෙලා ඉස්සර තල්ලු කරලා යන්න ඕන සභාවට. දැන් දුවගෙන එනවා. හැම වෙලේම කැමති මොනාද තියෙන රැස්වීම වල මොනාද තියෙන කොතනද තියෙන කොත මොනාද වෙන්නේ මම හෙව්වාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා කිය. ඇයි මම දන්නේ මිතික් කලා මට මෙවැනි ජීවිතේ තෘප්තිමත් භාවයක් මගේ ජීවිතේ කවදාවත් මම අත්දැකලා නැහැ. ජීවිතේ හරි රසවත්. ජීවිතේ සුන්දරයි. හේතුව මට ඉස්සර මම නොයෙකුත් දේවල් මම ආවර්තන පල්ලි මගේ ජීවිතේ වැරදක් තිබේ නැහැ. එනවා ඉරිදා. ඔය ඉඳගෙන ඉන්න බයිබලෙ ඉඳලා හිටලා කියවන උදේ කියවන පංගල හැන්දෑව කියන යාත්‍රා කරනවා. මට දැන් මොකද්ද වෙලා මගේ ජීවිතේ මට දේ වචනේ ඉතන රසවත්.
මොකද්ද වෙලා මගේ ජීවිතේ මට උන්වහන්සේ පසුපස යෑමේ ආශාවක් තියෙනවා මම පුදුම ප්‍රීතියක් මගේ හදවතේ ලොකුම පුදුම නිශ්චලතාවයක් එක්තරා විදිහක තෘප්තියක් තියෙන කවදාවත් නැති වුණු පිරුණු ස්වභාවයක් තියෙනවා දැන් තේරුණාද කෙනෙක් নমස්කාරය නැමැති මාධ්‍ය තුලින් දෙවියන් වහන්සේගේ ප්‍රේමය භුක්ති විඳින්න අපි බොහෝ විට දෙවියන් වහන්සේගේ ප්‍රේමය භුක්ති විඳිනවා කෙනෙකුට අපිට ඒදී අපිට හදවත හැංගෙන්නේ නැහැ एक समारा हीता ने दिव्यर महान से के प्रेमे मां बुक्ति विंदिन ने वे याम किसी दावसक मैं मेरुना एम पस्से मां स्वर्गे दी उन महान से के प्रेमे बुक्ति विंदिन वा मैं पलवे दी एवेनी प्रेम्या केवेनी प्रीत्या माटा बुक्ति विंदिन ने बैरी वे केलो उन हीतना ඔවුන් කවදාවත් බලාපොරොත්තු නැ මේ භූමියේදී උන් වහන්සේගේ ප්‍රීතිය ප්‍රේමය. ඉතින් අපි බොහෝ විට මෙතෙක් කියලා කතා කරේ පරණ ගිසමේ ඉන්න දාවිත් පිළිබඳව. හිතන්න බලන්න පරණ ගිසමේ හිටපු දාවිත් යේසුස් වහන්සේගේ දෙවිය මහන්සේගේ ප්‍රේමය හරියාකරව අත්දැකලා ඕගොල්ලෝ මම වගේ. හැබැයි ඔහු එතරම් දෙවිය මහන්සේ කෙරේ ප්‍රීති වුණා. අපි අලුත් ගිසමට පැමිණියන් පස්සේ මොනතරම් ආකාරයක උන් මහන්සේට ප්‍රීතිමත් විය යුතුද? ओ पारणगीस में दी मैं नमस्कार है ना मैं दी माध्य पाविच्च करा देवियाँ वहाँ से तुल प्रीति वेन्न कीला देवियाँ वहाँ से की प्रीति आद्दा कीन्न कीला अबे आलोद गीस में इट वैडी आपने मावता क्यों उत्तेला देना पारणगीस में उन वहाँ से वेदर किट्टू वेन्न बे ओने कनेक्ट आधा आलोद गीस में ओगल इन्न स्थाने क ओने स्थाने हम वेन्न पुला पारणगीस में ओन देवियाँ हम वेन्न के लिए क्यों वोत्त मो ओन एंड ओन यरूशलेम के ने में विशेष स्थाने ट එතකොට විතරයි උන්වහන්සේ හමු වෙන්න පුළුවන්. මේ අද අපි යෙරුසලමට යන්න වැඩක් නැහැ. පල්ලිය කියන තැනට යන්න වැඩක් නැහැ. අපි ඉන්න අවසාන උන්වහන්සේ කියන මම දොර විවෘත කරලා තියෙන ඔබට මාව හමු වෙන්න ඕනේ නම්. ඒ මාධ්‍ය උන්වහන්සේ හමු වීමේ මාධ්‍ය මට අද තියෙනවා. එහෙමනම් සභා රැසීම් එතරම් ඉංග්‍රීසි කියේ බෝරින් මොකද්ද කම්මැලි මොකද්ද ඇයිලා ඈන මරබර වෙල වෙලාව යන කලින් ඉන්නෝ මේ මන්දන කීයට රැස්සී මේ ප්‍රවේද මන්දන හේතු මොකද්ද එක්කෙනෙක් එනවා රැස්සීමට ඇවිල්ලා කියනවා යන මම අර කීයේ ස්ත්‍රී වගේ සහෝදරි වගේ එයා කියන රැස්සීම ඉවර වෙනකන් ඉවර උනානේ කියලා බලාගෙන අයියෝ ඇයි තවත් එකක් ගියේ නැත්තේ සමහර අය මෝ කීයට යයි දන්නේ මොකද්ද මේ දෙන්නගේ අතර වෙනස? දේශනා වැරදක්ද? নমස්කාර මොහොපු පුද්ගලයන්ගේ වැරදක්ද? ඇතේ පුද්ගලයාගේ වැරදක්ද? ඇයි එක්කෙනෙක් බලාගෙන ඉන්න? උලන්දි. ඊතරම් ආශාවක් තියෙන පිපාසයක් තියෙන. අනේ පුද්ගලයා ඉවර වෙන්නේ කොයි වෙලාවෙද? ගෙදර යන්නේ කොයි වෙලාවෙද කියලා ඉන්න. උන්ට දිව්‍ය මහන්සේව දිව්‍ය මහන්සේගේ ප්‍රීතිය අධ්‍යක්ීමේ හැකියාවක් නැහැ. මෙන්න මේ නිසා කෙනෙක් নমස්කාර කරන්න ඉගෙන ගන්න බලන්න. ඔබට දකින්න පුළුවන් වේ ඔබ රැස්වීම කාලේ ඔබල කියන සමහර අය මෙවැනි කම්ප්ලයින්ට්ස් කරලා තියෙනවා. අයියෝ පටන් ගන්නකොට මේගොල්ලෝ ගීත ගා කියන ඉවර කරනකොට ගීත ගා කියන අනේ ඕක ඉවර කරන්නේ නැද්ද? වෙන සාමාන්‍ය සභාවවල රැස්වීම ඕන නම් වෙන පැයක් එකමාරක් ගෙදර යන්නත් පුළුවන්. ගෙදර ගිහිල්ලා අපිට මැච් එක බලන්නත් පුළුවන්. ගෙදර ගිහිල්ලා නොයකු දේවල් අපිට කරන්න පුළුවන්. හැබැයි ඔබ අවංක ලෙස දෙවියන් වහන්සේ නමස්කාර කරන්න ඉගෙන ගත්තොත් මම එක දෙයක් කියන්න කාලේ මදි වෙනවා දෙවියන් වහන්සේගේ ප්‍රීතිය ඔබට මදි උන්වහන්සේගේ ප්‍රීතිය අත්දැකෙන් පස්සේ අර කවුරු කිව්ව අබින් යහෝ වගේ තමයි ඒ ප්‍රීතිය ඉතරම් අනගී කොතරම් කාලයක් යනවද කියලා දන්නේ නැහැ ඒ නිසා අර අපේ নমස්කාර අපේ යාඥා කණ්ඩායම කට්ටියන් සමහරවල් ඇහුවොත් එම මොකද්ද නමේ දැන් මාස දවස් 40ක් හිටියද මදි වුණාද මේගොල්ලෝ ආයසලක ඒගොල්ලෝ කියන ආයසල දවස් 40ක් ඉන්නම් කියලා. ඇයි ඉන්න කට්ටියට වැඩින් ඉන්න ඕනේ? එන් ඉන්න ඇති කට්ටියට කිට්ටු වෙන්නත් කැමතිද? මොකද ඕන එක්තරා විදියක ස්ථානයක් ඕන් ස්පර්ශ කරනවා. ඕන් ගීත ගා කියන්නේ නැතුව ඒත් ෆ්ලැට් ගායනා කරන්නේ. මම ඉඳලා තියෙන පංගක් කරාට ඒගොල්ලෝ B ඒගොල්ලෝ A වලින් නෙවෙයි ගායනා කරන සමහරවල් X වලින් ගායනා කරන්නේ.
නැත වයි නැතන් ඔය ඔක්කොම වෙන ධාතුවල ගායනා කරන්නේ. ඔගේ ඕන් ගැතර වාදක බාණ්ඩ නැහැ. මේක දෙයක් ඕන් සමහරව නමස්කාරයෙන් ඔ ගායනෙන් යාඥාවෙන් එක් සාමනාස ස්පර්ශ කරනවා. උන් කියන මෙතන යම් කිසි විශේෂ දෙයක් තියෙනවා. මේ යාඥාව මේ ප්‍රශංසාව මේ නමස්කාරය තුලදී යම් කිසි දෙයක් අපිට හමු වෙනවා. අර එක්තරා විදිහක උල්පතක වතුර වගේ අපි දකින්න මෙතන මටමයි උල්පතේ මේ වතුර බොන්න පුළුවන්. आगमिक पिलीवेता हेट मम दीयुत गौरव अड़गा सत्यम पैदर अड़गा मे मुदाल दी मुद्दे दिव्य महंस सत्र मम मम सत्र मम नंगण समार गेदर्वाला प्रीति मुक्ति पटांगण लोके आशा अनिदेव के आशा संपूर्ण इवाई नमस्कार අපි සමහර වෙලාවට ඇවිල්ලා කියන ගීතිකාවක් නෙවෙයි. මේ සමහර අය ඉන්න ගීතිකා නොකිය ඔවුන් ස්වාමි මහන්සිය ස්පර්ශ කරනවා. කියන නමස්කාරය ඇවිල්ලා මිනිස්යාගේ ගැඹුරේ තියෙන හිස්භාවය පුරවන විශේෂ මාධ්‍යයක්. කොහොමද ගහ ගන්න බලන්න. අපි හැම දිනෙක තුලම එක්තරා විදිහක හිස්භාවයක් තියෙනවා. अभी हिस्पावे नोयकुताय नोयकुत आकार प्रकाश करण तरुण काले ए हिस्पावे एक विधिर प्रकाश करण हर मैदिवेद एक विधि प्रकाश करण वायस नोट एक विधि प्रकाश करण यदि अभी विना आकार प्रकाश करण पशु भीम अणु पुद्गले पुद्गले विनाशनो मे तीन हदवती तीन हिस्पावे මේ කියන්නේ කිතුනුවන්ට ඒ කියන්නේ දෙවිය මහසත් එක්ක දිනපතා ගත කරන අය තුලත් මේ හිස්භාවය තියෙනවා වෙන වචනයකින් කිව්වොත් restlessness ඒ කියන්නේ එක්තරා විදියක අවිවේක භාවයක් උන්ට එක තැන ඉන්න බෑ විවේකීව නැහැ සමහරවල් ගත්තොත් එහෙම අර මගේ යාඥාව යාඥා නැමැතිදී උන්ට එක තැන ඉන්න බෑ කොහෙ හරි යන්න ඕනේ උන් එක තැන ඉන්නකොට මතක් වෙන රේඩියෝ දාන්න ඕනේ එහෙම නැත්නම් බල්ලව නාවන්න ඕනේ එහෙම නැත්නම් බඩු ගෙනින්න ඕනේ උන්ට එක තැන ඉඳීමේ ඊ ආශාවනේ බෑ ඉන්න මොකද්ද වෙනව කකුල් වලට නැගිටලා දුවන්න හිතන මොකද්ද කින් කියන්නේ හරිද මොන්න තරම් අපි කිව්වත් උන්ට ඉන්න බෑ එක තැන අවිවේක හදවත අවිවේකයි ඉතින් හදවතේ අවිවේක භාවය අපි දකින්න පුළුවන් මේ පාරේ යනකොට මොනවද මිනිස්සු කරන්න කියලා දුවනවා කොහෙද දුවන්නේ දුවනවා උදේ නැගිට්ට වෙලා වෙනද මිනිස්සු දුවනවා 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 ඔක්කොම මොකද කරන්නේ සල්ලි එකතු කරනවා සල්ලි එකතු කරනවා ඇයි සල්ලි එකතු කරන්නේ සල්ලි එකතු කරන්නේ ගෙවල් හදන්න ගෙවල් හදන්නේ ඇයි බඳින්න යනවා බැන්දෙම බඳින්න මොකටද පවුලක් හදන්න එපා ඔක්කොම කරන්න එපා මට පංගක් කියලා මේ මැද පෙරදිග යනකොට හමු වෙනවා මට හමු වුණ එතර රටකද මම කියන්නේ එතර හතර මගෙත් කතා කරන්න ආපු 75ක පවුල් කැඩිලා මම අවංකව කියන්නේ 75ක පවුල් කැඩිලා මම හැව ඕගොල්ලෝ මේ රටට ආවේයි සල්ලි එකතු කරලා කවුද කිව්වා හැලලුවා කියලා පවුල් කැඩිය කියලා මේ මේ මම හැව ඇයි ඔබ මේ රටට ආවේ ගෙදරක් හදන්න බැරි කියලා කිව්වා දැන් ගෙදර හැදුවාද ගෙදර හදලා තියෙනවා හැබැයි පවුල කොහෙද පවුල කැඩිලා කියලා කිව්වා ගෙවල් හැදුවා පවුල නැහැ ඔක්කොම මෙන්නලා හරි කනගාටුදායක සල්ලි තියෙනවා මු සල්ලි තියෙනවා දැන් වාහනක් තියෙනවා කාර් තියෙනවා තට්ටු තුන ගහලා තියෙනවා තට්ටු පහ ගහලා තියෙනවා සමහර අය දැන් දෙවෙනි ගෙදරත් හදලා මොකක්ද වෙලා තියෙන්නේ පවුල කැඩලා ළමයි නොයිකුත් ආකාරයෙන් ගිහලා විනාශ වෙලා බෝයාගේ ජීවිතය හත් ඒ පින්නන්නේ ඕන් හිතුවා මේ මුදල් නැබෙද දෙන් තමන්ගේ හදවත පුරව ගන්න පුළුවන් කියලා
සපලත්වයේ නැමැති දේ මගේ හදවත පුරුවයි කියලා උන් හිතුවා. මේ අවිවේකයේ පුරවන්න පුළුවන් වෙයි කියලා. මේ දිව්‍ය මහන්ස කිව්වා. ඈත මුල් භාගයේදී ක්‍රිස්තු වර්ෂ 1-2 දී විතර හිටියා. මහා බලවත් ඔහුට කියනවා සුද්ධවන්තෙක් කියලා. අගස්ටින් අගස්ටින් කියලා කියන මේ ඔගස්ටින් කියවා දෙවි ස්වාමීනි ඔබ වහන්සේ අපි මැව්වේ හිස් භාවයක් කියලා. ඒ හිස් භාවය ඔබ වහන්සේගේ ස්වરૂපිය ධර්ම හිස් භාවයක්. ඒ හිස් භාවයේ පුරවන්න වෙන ලෝකේ කිසිම දෙයක් නැහැ සාමයේ. ඔහු ඉතා වැරදි ජීවිතයක් ගත කරා. ඔහුගේ මම මුළු ජීවිතේ ඔහු අනාචාරය හැසිරුණා. ඔහුගේ මම මේ මම වැරදි අනාචාරය හැසිරීමෙන් බැලුව මගේ ජීවිතේ පුරවන්න කියලා. මුදල් හෙවීමෙන් බැලුව මේක පුරවන්න පුළුවන් මේක. අර කරලා මේකලා අන්තිමට බැරි වුණා. ඔබ වහන්සේ හමු වුණා විතරයි සාමනේ. ඒ හිස් භාවය මගේ හදවතින් නැති වී ගියා. එහෙමනම් নমස්කාරය. ඇවිල්ලා ඒ මාත්‍යයි. හැබැයි කනගාටුකර දෙයක් මේකයි. මිනිස්යාගේ ඒ নমස්කාරයට දෙවිය මහන්සේ කරන පෙළඹවීම වුණ අඳුරගන්නේ. දෙවියන් වහන්සේ අපිට එක්තරා විදිහක කැඳවීමක් ආරාධනයක් පෙළඹවීමක් කරනවා උන්වහන්සේ වෙත නඟා වෙන්න කියලා උන්වහන්සේව නමස්කාර කරන්න කියලා. හැබැයි අපි ඒක වැරදිව අපිට අපි ඒක වැරදි ආකාරයකින් අඳුනගන්නේ. අපිට තේරෙන්නේ මොකද්ද කියන්නේ කියලා. දැන් මම උදාහරණ කීපයක් ගෙනින්නම්. දේවචනේ නොයිකුත් පුද්ගලයන් පිළිබඳව මේ එක එක පුද්ගලයාගේ දකින්න පුළුවන් වේ. ඔවුන් අවංක වශයෙන් දෙවිය මහන්සේ වොන්ද ස්පර්ශ කරා. දෙවිය මහන්සේ ඔවුන්ට ඇදී එන්න එක්තරා විදිහක ආරාධනයක් දුන්නා. මේ ඔවුන් ඒ උන්වහන්සේ වෙත ඇදී යනව වෙනුවට වෙන දෙයක් කරේ ඇදීගෙන ගියා. දැන් උගුල් දන්නා මේ මාලිමා යන්ත්‍රය කියන එක කොම්පස් එකක්. දැන් මෑත කාලේදී ඔක්කොම කම්පියුටර්ස් වලින් ඔය චන්ද්‍රිකා වලින් තමයි සාමාන්‍යයෙන් නැවක්කට මඟ පෙන්වන්නේ. දැන් අවුරුදු කීපයකට පෙර නැවක් යම්කිසි ස්ථානයකට යන්න ඉස්සෙල්ලා උන් මොකද මාලිමා යන්ත්‍රය කියන්නේ පාවිච්චි කරන ඔව් මුහුද මැදට ගියාම පාරවල් නැහනේ. ඔවුන්ට මඟ පෙන්වන මේ මාලිමා යන්ත්‍රය ඕනේ. ඔගොල්ලෝ දන්නවා ඇති සාමාන්‍ය ඉස්කෝලේ ඉගෙන ගත්ත දෙයක්. මාලිමා යන්ත්‍රයක හැම වෙලෙම අර කටුව කොයි දිසකටද හැරිලා තියෙන්නේ කොහෙද කියන්න බලන්න. ඉස්කෝලේ මතකයිද ඉගෙන ගත්ත කොයි පැත්තරේ කට්ට හැම වෙලෙමද කියලා වේදේ. කාන්දමක් කොයි පැත්තරේ හැරිලා තියෙන්නේ දකුණට වමට කොහෙද දකුණට යාපනේ පැත්තට උතුරට හැම වෙලේම උතුරට හැරිලා තියෙන හේතු මොකද්ද? උතුරේ එක්තරා විදියක කාන්දම් නැත්නම් ආකර්ෂණ බල මැග්නටික් ෆෝස් එකක් තියෙනවා. මේ හින්දා ඒ දෙ හැම වෙලේම මෙතන සයන්ස් ටීචර් කෙනෙක් ඉන්නවා මන්ද නැ බැලුවා ඉන්නවත් කියලා කවුද? එහත් නෑ අද. බැලුවා මේ හැම වෙලේම මේ ඒ උතුර දෙස බලාගෙන ඉන්නේ. හැබැයි දැන් මේ පුංචි මාලිමා යන්ත්‍රයක් අරගෙන මේ තේරුම් ගන්න බලන්න මේ කටුව හැම වෙලේම උතුර දිහා බලාගෙන ඉන්නවනේ හොඳ. ඉතින් හැම වෙලේම මොනා මනින්නත් ඉස්ස මේ කටුව උතුර දිහා දි බලලා ඒ අනුව තමයි අනිත් හැම මෙෂර්මන්ට් එකක්ම කරන්නේ. දැන් හිතන්න බලන්න යම් කිසි ආකාරයකින් කටුව උතුර වෙනවට පොඩ්ඩක් ඈත් වෙලා හිටබුණොත් Taman යන මාවත කොහෙද යන්නේ? සම්පූර්ණයෙන්ම වෙන පැත්තට සිංගප්පූර් යන්න ගිහලා කොහෙද තියන්නේ? කොහෙද නවසීලන්ත පැත්තේ ගිහලා උතුරේ වෙනස් වෙනවා. දැන් මේ මාලිමා යන්ත්‍රයේ තියෙන ඒ කටුව වෙනස් කරන්න පුළුවන්ලු. ඒට කිට්ටුව හොඳ බලවත් කාන්දමක් හයි කරත්. එතකොට මොකද අර උතුරට යන්නේ නැති එක මොකක්ද දන්නද වෙන්නේ? නිමින් අනිත් පැත්ත හැරෙනවා. දැන් මේ දේ ළඟ තියාගෙන හිටිය මේ හොඳින් අහගන්න බලන්න. මේ දේ ළඟ තියාගෙන හිටිය මොකද වෙන්නේ? දැන් මේ කම්පස් එකේ විශ්වාස කරන්න පුළුවන්. වෙන පැත්තකට හැරිලා තියෙන්නේ. අපි ජීවිතේ තේ වගේ අපි දිව්‍ය මහන්සේ මැව්වේ අපි මුළු ජීවිතේම උන්වහන්සේ වෙත යොමු කරගෙන මේ ජීවිත ගමන යන්න කියලා. මේ සමහර වෙලාවලට ওই පොඩි කාන්දම් එනවා අපි පැත්තේ. තරුණ කාලේදී දන්නවනේ එන කාන්දම්.
अरे मे दिव्य महसू हद्दीन पस पस अनावा पुड़ी खांदम कोई खाले नो अरे विनो पत्ते खांदम करके पटांगा मुखदी मे आगे अवधान अरे दिव्य महसूड आगे अवधान को दी विन दिव्यने के आगा किन देखने दिव्यूर हुआ नमस्कार बांड नमस्कार कलयुत देवल पंगल मगे मम के इगन गांडून अब मगे इगन इगन गणीम मगे दिव्यान बाड़ पाते मम्मी पहुगे दास प्रसल इनको सभा पालक तुम्हारे बाहर मगे हुआ यहाँ जीवित तिबुनु एल्ले तम इगन गाने का या उपाधार विश्वविद्यालय वाले हूँ इगन गाते मगे यहा प्रश्न है मम फलन अता तेरूंगा मगे जीवित विन नमस्कार करना ध्यान मट विन दिवी निकने मम उगा मट नमस्कार करना मम कुहे पिंतुर गाला अलतार रेखा दला ये वट मे पत्तु करे मन देखा मे उगा देट कीन देट मम हिसन मंट पटांगा जीवित इगन गांडो इगन गांडो लमाइट गांडो मेक तम इले गुणाकर तुम मे दे कर दिव्य महासर मे दे वेदगा जीवित मिला तीन मे इगन गण हाई कुल्ले खुआगण के हुआगण मैंने अभी कवधार होयागा कोहर होयागा होयागण हेमे वेद अभी मगे देश युमेला तीन उन्महांस वेतद अरे बाली बायांतर अरे खाटू संपूर्ण उत्तर देश बलागने मट मे माली बायांतर मग पेन्मण मेक नमस्कार करणवाक्या विशेषित वर्ष उन्महांस मगे हदवत युमुकर करुणागल अभी हदवत उन्महांस युमेला उन्महांस मगे हदवत संपूर्ण नंबर अनिदेवा भावेप तरुणिया तरुणे मगे तरुण काले उन्महांस मुलू हदवत युमेला भावेप ओके जीवित उन्महांस उद्वागन सहकार सहकार स्वामी महंसे बलागा इवागे मत मैं मेदी वायस समाट अभी होने हनी अम्मो मुदल होया गण नरक होया गण गिवल हदा गण नरक ये बहुत धरव दौकरण धरवन पोषण करो धरवन वेडिंडो अब मगे अवधान उन्मास की ओम हरियटे आई भाई वेप अब मगे अवधाने विन का अनवना अने इतकोटाए प्रवेश मेला मैं बेरदी मावत मेतिकी लंग दीम महा लुकु वाल वेटना पास अय्यो मे मेरदी मावत के अभी मिगकाल मट मे कंपस पेन लीन वेरदी मावत मे हदवती मे मावत मेरदी इधर हरवगा नमस्कार इतमत बेदगा अभी खाव कमुना नैतना सैम दिन मिथन अत उत्साह नैत पुल अपड़ा नैत पुल अभी वो नमस्कार करना काट दो नमस्कार करना दिव्य महान से नमस्कार कर नूलतन दिन दुवीत मुखद विनतन तीन मूलतन दिन अंत ये दिव्य खाऊ पूत खाऊ मुखद ये दे जॉन कैल्विन खिला कैल्विन वादे बाइबल विद्यालय विनाटी पंग कैल्विन वादे जॉन कैल्विन की पुद्गले क्यूआ अभी मनुष्य आइडल फैक्टरी अभी फैक्टरी से बाट फैक्टरी की मुखा निष्पादन कर सपत्त अर्द विन तंगल्ट गया टार फैक्टरी की टायर निष्पादन करना कार फैक्टरी कार निष्पादन करना अभी हदवत हेमल मना आइडल्स
එකෙන් අපි හැම වෙලේම රූප එක එක රූප නිර්මාණ කරන හැමදාම අද තිබ්බ රූපෙ නෙවෙයි හෙට නිර්මාණ කරලා එයාට වඳිනවා අනිත් අරයට වඳිනවා හැම වෙලේම හැම මොහොතෙම බලන්න ඕනේ කවුද මම නමස්කාර කරන්නේ වෙන දෙයක් මගේ තැන ගත්තද පංගුවකල මෙතන නමස්කාර මෙහෙ කරන පුද්ගලයන් වෙන්න පුළ මෙතන අත උස්සගෙන ඉන්න පුළ හදවතින් මිනිස්යාගේ ගෞරවය බලාපොරොත්තු වෙනවා එතනත් පොඩි දෙවි කෙනෙක් හදාගත්තා මම නැමෙති පුංචි දෙවියා उदाहरण की फलवीन उदाहरण अभी उदट पौगे दास इगनगले याकूब याकूब की जीत इतम समहार सामुखी काले वाली खट्य इता वेदगात मे को याकूब के जीविते दिव्य मांस स्पर्श कर उपदीन पेर दिव्य मांस हो विशेष तोरगत पुद्गले ओहो ए दे पुड़ी खाली नम धनगत मम विशेषता मम पुद्गले मम मम सामान पुद्गले मम विशेष पुद्गले मगे मुलु जीविते मम उन्मांस कैपगरला जीवत्ते आकर्षण अंदर දෙවියන් වහන්සේ ඔහුට කැඳවන හඬ ඌ වෙන දෙයක් අඳුරගත්තේ. ඌගේ ඒ හඬ වෙනුවට දෙවියන් වහන්සේ ඌට කරන මොකද මේ ආරාධනය ඌ තේරුම් ගත්තේ නැහැ. අපි ජීවිතේ මම මුලින් කිව්වේ අර හිස්භාවය කියලා කියන්නේ උදේ ආයසර නැගිටලා ගෙදර ඉන්නවන ආයසර බලන්න ඕනේ කියලා කියනවා. මොකද්ද මේකෙන් කියන්නේ? හදවතේ මොකද්ද ඇඬීම, ඇදීයම, පෙළඹවීම. දැන් සමහර අය ටීවී එක පස්සේ දුවන්නේ. සමහර අය බෝතලේ පස්සේ දුවනවා. ඒ උහුට ඇඳවීම උහු කියන මිහිස් භාවය නිමා ගන්න පුළුවන් කියන බෝතලයක් දාලා. සමහරය වෙන නොයෙකුත් දේවල් පස්පස් ජීවන්න පටන් ගන්නවා අපි ඊගෙන පොඩ්ඩක් මේ දකින්න පුළ යාකොබ්ගේ ජීවිතේ දිව්‍ය මහන්සේව ඔහු පෞද්ගලික මුණ ගැසුණා දිව්‍ය මහන්සේ ඔහුට දකින්න පුළුවන් වේද සිහිනයකින් කතා කරා හැබැයි දිව්‍ය මහන්සේ උඩ සීනේක එතරම් ඩ්‍රැමැටික් වේද කියලා පුදුමාකාරයෙන් කතා කරන් පස්සේ ඔව් අවදුණන් පස්සේ මොකද්ද කරේ දැන් මෙතෙන් දකින්න පුළුවන් මේ මහන්සේ අවදුණන් පස්සේ ඔහුගේ හදවතේ තිබුණේ මොකද්ද ආශාව සල්ලි හොයාගන්න එතකොට සල්ලි දෙවියන්ගේ මල්ලි ඒ හින්දා මගේ හදවත පිරෙනවා යා හිතුවා ඒක යා අවදුණන් පස්සේ ආ දිව්‍ය මහන්සේ මෙතන ඉන්නවද බොහොම හොඳයි යා आश्वाद कर
මොකද්ද ඔහුගේ හදවතේ ආශාව මාව මාව ආශ්‍රාද කරන්න මාව බලා ගන්න මාව රැක ගන්න දෙවිය මහත්තයා රණ දුන්නා දෙවිය මහත්තයා යටත් වුණේ නැහැ දෙවියනේ මාව ආශ්‍රාද කරන්න ඔබ වහන්සේ මාවත් මොකද ඔබ වහන්සේගේ මාව පුරව ගන්නෑ ඔබ වහන්සේ ඔහුට කිව්ව මොකද්ද මේ දිව්‍ය මහත්තයාට කතා කරන්න බැලුවා ඔබ මෙහන මාවත ඔබ හොයන්නේ මාවයි ඔබ සල්ලි නෙවෙයි හොයන්නේ ඔබ මාව ඔබ හිස්බාය පුරවන්නේ මොකද්ද ඔබ දෙයකින් හොයනවා බොහෝකේ සාමිනි හමුවෙමු තවත් දවසක ගිලෝ ගියා කතාව කරුණා කරලා ගිල කියවන්න බලන්න ඔව් ජීවිතේ හොඳ සඵලවත් පුද්ගලෙක් බවට පත් වෙනවා මුදල් ගොඩාක් තිබුණ පුද්ගලෙක් බවට පත් වෙනවා අද උනත් දකින්න බල ලෝකේ පෝසත්ම සෙනගත් තමයි යුදෙව්ව පෝසත් හරි පෝසත් බුද්ධිය හුඟක් කෙන සයන්ටිස්ට්ලා යුදෙව්ව හුඟක් මොලේ තියෙන කට්ටේ කපටිම පුද්ගලෙක් මුදෙව්ව යාකොබ්ගෙන් ආරම්භ කරපු කට්ටේනේ කපටියෝ ගොහින්නර සල්ලි කරා ගන්න හදන මේ යුදෙව් සෙනග ඊශ්‍රායෙල් සෙනග මේ පුංචි රටට අවට ඉන්න මහා ලොකු ජාතීන් පව බයයි පුතුම මුළුවක් තියෙන සමහර අය උසමහත බොහෝ අයින හරි පොඩි කට්ටිය මේ යුදෙව් යාකොබ් අර යාකොබ්ගේ සිරිත සල්ලි 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 බුද්ධිය මට ඕනේ මේ දේවල් මේ දේවල් පසපස ගිය ජීවිතේ පූර්ණත්වයකට පැමිණෙනවා ඔක්කොම හරි ගියා ඔහුගේ ජීවිතේ ඔහුගේ භාර්යාවන් පාලනය කරන භාර්යා එක්කෙනෙක්ගේ දෙන්නෙක් නේ භාර්යාවන්ගේ භවන් දෙන්නාගේ භාර්යාවන් දෙදෙනාගේ සේවකයෝ දෙන්නත් ඔහුගේ භාර්යයන් බව සේවිකාවන් දෙදෙනත් ඔහුගේ භාර්යාවන් බවට පත් වෙන භාර්යාව හතර දෙනෙක් හිටිය අන්තිර මේ තනි මනුස්සයා පාලනය කරන්න බැලුවේ අර හතර දෙනා කියවල බලන කතාව හොඳට විස්තර කරන්න බලන්න. ඒ මම කොහොමද පාලනය කරේ කියලා ඔයගොල්ලෝ හොයලා බලන්න. මම මේක විස්තරාත්මක කියන්න බෑ මෙතෙන්දී. මොන ආකාරයෙන්ද ඔහු පාලනය කරේ කියලා. මේ මිනිස්සයා සල්ලි හොයන්න කියලා ගෑණි පාලනය කරන්න පටන් ගත්තා. සල්ලි තියෙනවා. ජීවිතේ තමන්ට ජීවිත තෘප්තිමත් අන්තිමට තමන්ගේ මාමගෙන් බැට කාලා ගෙදර දුවගෙන යනවා. නැවත වතාවක් දිව්‍ය මහන්සේ හමු වුණා. අඬු කැඩුවා දිවි මාංශෝගේ අඬක් කැඩුවෙන් පස්සේ අනේ දිවිණී උභාංශේ විතරයි මට ඉන්නේ ජීවිතේ හැම දෙයකම හිස් භාවයක් වෙනවා දිවි මාංශ වටේ තියෙන හැම දෙයක්ම නතර කරා අන්න එතකොට කෑගව කකුලක් කැඩිලා අන්න දෙවි ස්වාමිනේ උභාංශේ විතරයි මේ හදවතේ හිස් භාවේ පුරවන්න පුළුවන් ඉදා ඒ දවසේ ඉඳලා යාකොබ් වෙනම් පුත්‍රයෙක් බවට පත් වුණා. ඔහුගේ ජීවිතේ හැම දෙයක් වෙනස් වෙන්න පටන් ගත්තා. යාකොබ් ඊශ්‍රායෙල් බවට පත් වුණා. ඔහුගේ ජීවිතේ වෙනස් වුණා. ඔහුගේ නම වෙනස් වුණා. මොකද්ද? ඔහු මෙතෙක් සම්පත්, බුද්ධිය, ඥානය, තත්ත්වය, බලය පස්සේ දිව්වා. දෙවියන් වහන්සේව පාවිච්චි කරා මේ දේවල් කරන්න පුළුවන් නම් මට හොඳයි දිවි ස්වාමීනි. අන්තිමට දෙවි වහන්සේම කිව්වා මේ දේවල් නෙමෙයි හදවතේ මා පසපස එන්න. ඔහුගේ ජීවිතේ තෘප්තිමත් තැනකට පැමිණියා ඔහුගේ ජීවිතේ කෙලවරදී. හරි තෘප්තිමත් පුද්ගලෙක්. ඔහු ඔහුගේ තමාගේ දරුවන්ට පුදුම ආශ්‍රාදයක් දුන්නා. බොහෝ කනගාටුදායක කරුණක් මම කියන්න බාන. බොහෝ අය ඉන්න ආරම්භයේ ඉත ලස්සනට දුවනවා. මම ඕගොල්ලෝ සමහර අය මෙතන බලාගෙන මගේදී බලාගෙන ඉන්න මම කියන. ඔබ ආරම්භයේ ඉත ලස්සන පටන් ගත්තා. බෞද්ධ කෙලවරකට පැමිණලා තියෙන. කෙලවර පැමිණලානේ කෙලවර පැමිණිමින් මන් දන්නේ. බෑ අද දුවන්නේ. එදා දූපු දිවිම අද දුවන්නේ. ජීවිතේ හරි තිත් අඳුරු ඉන්දස්කේ මිසරබ. නොයිකු දේවල් පස්පස ඔබ දුවන්න පටන් ගන්න තියෙනවා. ජීවිතේ තෘප්තියක් නෑ. හිස් භාවයේ තියෙන හින්දා දෙවි මාංශ හොයාගත්තේ. දැන් දෙවිය මාංශේවත් හොයන්න නැතු වෙන දේවල් පස්සේ යනවා. ඔබ දෙවියන් වහන්සේ එක්තරා අවධියක මුණ ගැසුණ නිසා බයක් තියෙනවා. පුදුම හිස් භාවයක්. කරුණාකල එනවා බලන උන් වහන්සේ වෙත නැවතුණා. යන් ස්වාමිනේ මගේ ජීවිතේ
එකමූල්පත උභහන්සේ දේශාවෙන් වෙන කවුරුත මෙන්න මේකයි නමස්කාරය කියලා කියන්නේ. ගිටා ගහන එකක් මෙතන වැදගත් නැහැ. ස්වාමිනේ උභහන්සේ ඔබ ආරම්භ කරා ලස්සනට හොඳට දිව්වා අර සුසන්තිකා වගේ. මගදී තමන්ගේ අවධානය අනිත් අය වෙත යොමු කරා. අත ජීවිතේ සල්ලි තියෙන වෙන්න පුළුවන්. ඔබ කියයි බ්‍රද ඉස්සරට වැඩි දෙවියන් මට ගොඩාක් ආශ්‍රාද කරලා තියෙනවා. මම හිටියේ පුංචි පැල්පතක. අද මට මාලිගාවක් වගේ ගෙදරක් තියෙනවා. මේ මම අහන්න එක ප්‍රශ්නයක්. පැල්පතේ ඉන්න කොට තිබුණ සාමය අද තියෙනවා. සමාදානේ තියෙනවද අද? එදා තිබුණ තෘප්තිය අද තියෙනවද? වෙලා තියෙන්නේ තමන්ගේ සම්පත් සමාගෙම බලය ඊදී තමන්ට දෙවියෙක් බවට පත් වුණා. කරුණාකලයෙන් හැරෙන්න කියන ස්වාමීන් මට වෙන කවුරුත් නැහැ ඔබ වහන්සේ විතරයි. ආබ්‍රහම් වගේ දිව්‍යම වහන්සේ දුන්න ආශ්‍රාදය දිව්‍යම වහන්සේට දරුවෙක් දුන්න සමහර වෙලාවට තමාගේ දරුවා තමන්ට දිවියෙක් බවට පත් වුණා. එක දවසක් දෙවිමාස ආබ්‍රහම්ට කතා කරලා කිව්වා ආබ්‍රහම් තමගේ දරුවා කැප කරනවා. ඔබට වෙන දෙවියෙක් ඉන්නවා. මට අමතර වෙන දෙවියෙක් ඉන්නවා. මේ දෙවියන්ම කැප කරනවා. ඒ තමයි නුඹ ඊසා කැප කරන්නේ. විහිතන මම නුඹට ආශ්‍රාද කරා. ඒ ආශ්‍රාද ඔබ නුඹට දැන් ආශ්‍රාද එතරම් ලොකුයි මම පලාතිවත් නැහැ. නොයිකුත් දේවල් ඔබ ඉල්ලුවා ඒ දේවල් ලැබුණා. ලැබුණා පස්සේ ඔබට දෙවිය මහන්සේ නැහැ. ඒ හදවතී මං කියන්නේ මුලින් එන්නේ මේක මොකක්ද නැත්නම් ඉතරා විදිහක හිස් භාවය. හදවතී තියෙන අර මුලින් තිබුණ ප්‍රීතිය සමාදානේ දැන් නැහැ. ආගම ඉතුරු වුණා. මේක හිත ආගම හරි භයානකයි කියලා කියන්නේ. අපිට කියන්නේ ක්‍රිස්තියානියට කියන ආගමයි. ආගම අම්මෝ ආගම අපිට තියෙන. අර පල්ලියන එක ආගම. ආගම මාරු කරන්න පුළුවන්. හදවත හිස්භාවයේ තියෙනවා නම් ඊදි පුරවන්න පුළුවන්න්නේ එකම එක පුද්ගලයාට. අද මම ඔබට ආරාධනා කරනවා. අපි මොහොතක් හිස්පහත් කරගම් බලමු. මට මේ වෙලාවේදී මට සුද්ධාර්ථ මහන්සේ එක්තරා විදියක පණිවිඩයක් විශේෂයෙන්ම මම මෙතන ඉන්නවා ඔබ නමස්කාරය මෙහෙවන මූලික වැඩ කරන අය. මම ඔබට කතා කරනවා කරුණා කළා මීඩියාත් එක්ක විහිළු කරන්න එපා. කරුණා කළා ඔබ මේ තිය කරන දේ පිළිබඳ විහිළුවක් කරන්න එපා. මේක ඉතාමත් වැදගත් කියලා හිතී තියාගන්න බා. ඔබ දිව්‍යන් වහන්සේගේ දීයුත ස්ථානයේ ඔබ නමස්කාරයට දීලා ඇති. ගීතිකාවට දීලා ඇති. ඔබ නායකත්වයෙන් ඉන්නයිට කරුණා කියලා කතා කරන්නේ. ඔබට වැදගත් අද දිව්‍යන් වහන්සේද එහෙම නැත්නම් ඔබ කරන දේද? ඔබ මෙතන ඉන්නවා වෙන්න පුළුවන්. ඔබ අද මෙතන හිටියත් ඔබ හදවත තියෙන්නේ මේ සේවය කිරිය ඔබ එදා මාර්ථ වගේ ඔබ සේවයට දුවනවා. උන්වහන්සේ කිරිය රැඳී ඉන්නේ. සේවය මට විශාලයි. දිව්‍යන් වහන්සේට වැඩිය. මේ සේවය තුළින් යම් කිසි විදිහ තෘප්තියක් මම ලබනවා. අනිත්‍යයේ වර්ණාව ගෞරවය දිව්‍යන් වහන්සේට කරන තනි සේවයේ වර්ණාව ගෞරවය මට දැම්මම ලැබෙන්නේ නැති වෙයි. ස්වාමිනේ අපි හදවතේ වෙන දෙවිවරු ඉන්නවද අද? ඔබ වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් ඉන්නවද දී ස්වාමිනේ? ශුද්ධාත්මයයි මට පෙන්වා දෙන්න අද. ඔබ වහන්සේ මට දුන්න මේ දේවල්
මට ආශ්‍රාද බලපත් වුණා. ආශ්‍රාදම මට අනිත් පැත්තෙන් ශාපයක් බලපත් වුණා දේව ස්වාමීනි. මහදී පිපාසය සංසිඳවිය හැකේ ඔබටයි මා දෙවිඳේ අගයා නැතේ කිසිවක් නොවේ දෙව් තුරුලට මාදලං කරලා ලෙසේ ඔබ මා මහද හිස් පවේ මුදන්නේ ඔබ මා නව ජීව හොස්පදෙන්නේ ඔබ මා මාදට සිනාගෙනෙන්නේ ඔබ මා හද හැඳීම සනසන්නේ අහල බලන ප්‍රශ්නයක් මම ඔබෙන් බෙහදවති තියනවද හිස්භාවයක් බෙහදවති තියනවද අවිවේක භාවයක් හදවතේ ඒ අවිවේක භාවයේ දුවන මම කියන්නේ මම කියන්නේ මේ මෙතන ඉන්නකොට ඔබ සබාව ඉඳගෙන ඉන්න බෑ ඔබට දුවන රැස්සීමක ඉඳගෙන ඉන්න බෑ ඔබට දුවන්න ඕනේ ඔබට මෙතන ඉඳගෙන ඉන්නකොට වෙන දේවල් මතක් වෙනවා මම එකක් ඉල්ලන කරුණාකර සමාව ඉල්ලන ස්වාමීන් වහන්සේ ඔබ වෙන දෙයක් අගයක් ඇති දෙයක් තියෙන ඔබට ජීවිතේ වැදගත්ම දේ උන්වහන්සේත් එක්ක අපි ඉරිදා වෙන් කරගන්න උන්වහන්සේට නමස්කාර කරන දවසක් කියලා. එතන උන්වහන්සේට ඒ මම දෙන උච්චම මගේ නමස්කාර ජීවිතයේ උච්චම අවස්ථාව තමයි නමස්කාර කරන වෙලාව. මේ නමස්කාරයට අයිති වෙනවා පටන් ගන්න වෙලාව ඉඳලා කෙලවර දක්වා. ගීතිකා ගායනා කරන වෙලාව උතරක් නෑ හැමදේම අයිති. මේ කාලය තුල ඔබගේ හැසිරීම මොකක්ද? මම අහන්න ප්‍රශ්නයක්. ඔබගේ අවධානය කුමක් කෙරෙහිද යොමු වෙලා තියෙන්නේ? ඔබට අවිවේක භාවය. ඇයි අවිවේක? අහලා බලන්න. ඇයි මට අවිවේක භාවයක් තියෙන්නේ? ඔබ ඇයි දුවන්නේ? කොහෙද යන්නේ? ඔබ සමහර අය කියන්නේ ඕ මම හිතන අරය තමයි දුවන්නේ මම දුවන්නේ. මේ ඔබේ හිත කොහෙද දුවනවා මේ වෙලාවේ? අපි හදවත උන්වහන්සේට යොමු වෙලා තමයි මම මට වෙන කවුරුත් ඉන්නවද වෙන ඔබ වහන්සේ හැර? කරුණාකරලා අද කියනවා සාන මට සමාවෙන්න. මගේ මුළු හදවතින් මම ඔබ වහන්සේ නමස්කාර කරන්නේ. දේවචනේ කියලා තියෙනවා උන්වහන්සේ නමස්කාර කරනකොට ඒ නමස්කාරේ මුළු හදවතින් දෙන්න කියලා. මම ඒ දි හරියට කරන්නේ නැහැ දේ ස්වාමීනි. නායකයාගේ ඉඳලා අලුත්ම පැමිණි ඇදහිලිවන්තය දක්වා ඔබ කරන දේ මුළු හදවතින්ද ඔබ කරන්නේ? මම නැවතරක් කියන්න බලන්න ඔබ ඔබ මේ ඉරිදා රැස්වීම ඉරිදා මේ නමස්කාර කාලය වෙන් කරගන්නේ සතියට පෑ දෙකක් දෙකමාරක් වෙන් කරන්නේ උන්වහන්සේ උදෙසා. උන්වහන්සේ වෙනුවෙන් අපි ඒ කාලය තුලත් වෙන දේවල් හොයනවාද? ඔබ වෙන දෙවි කෙනෙක් ඉන්නවා. වෙන පුද්ගලෙක් ඉන්නවා. වෙන ඔබට බීට වැඩි අගේ ඇති පුද්ගලෙක් ඉන්නවද? මම අහලා බලන නමස්කාර කණ්ඩායමෙන් නමස්කාර කණ්ඩායම මං අහලා බලන්න. ඔබ කොහෙද?
नायकेंगे मनस को